ගමා දර් අද අපි සාකච්ඡා කරන්නේ පසුග සතිය සාකච්ඡා කරපු සංක්‍යාවක් විද්‍යාත්මකංකනය ලියන්නේ කොහොමද කියන පානමේ ඉතිරි කොටස ගේී සති සාකච්ඡා කර යම් සංක්‍යාවක් කොහොමද විද්‍යාත්මකංකනයල් ලියන්නේ තින්ද අපි කරගත්ත එකට වඩා වැඩි සංක්‍යාවක් එකට වඩා වැඩි සංක්‍යාවක් විද්‍යාත්මකංකනෙෙන් ලියන ආකාරය දහරණ කකිපයක් පසුග සතික කරපුටි මංගුලායි මතක් කරන බලන්නතිදම දෙකතිදම දෙක විද්‍යාත්මකංකනය ලියන ආකාරයතිදම දෙ पूර්ණ සංක්‍යාවතිතර විද්‍යාත්මකංකනය ලිවීමේ සම්මත ක්‍රමය තමයි අදාළ සංක්‍යාව එක සහ දහයි අතරේ සංඛ්‍යාවක් විදියට පෙන්නලා දහයි බලයකින් ගුණ කරන්න ඕන. තිස්සතර දශ දෙ එක සහ දහය අතර සංක්‍යාවක් විදිර ගන්න නම් දශමතිත තුනයි අතරයි අතරට ගන්න ඕන. දොකොට දශමස්ථාන එකක් වමට ගන්න මේ සංක්‍යාව ලියනෝ තිස්සතරෑ දශම දෙක්ක ගුණ කිරීම දහය තුෑ දශම හතරය දෙක් ගුණ රීම දහය තුන දශම හතරයි දෙක දාහයෙන් ගුණ කරාම ගොදාන්න තුන්සේ හලස් දෙකයි යාගට බිඳුවක්යනෝ දශමස්ථාන දෙකක් වෙන් කන්න උත්තරය තිස දශම දෙකයි එකන තුන ශම හතරයි දෙක් ගුණ කිරීම දහාය කියන මේ ක්‍රමවේදය අරහා තිස දශම දෙක හානියක්ක්න්න නෑ නැවත තිස්සරය දශම දෙකම ලැබෙන ද දහයි පලවෙනිි බලයන එකන්නේ තුනෑ දශ මහතරය දෙක ගුණ කිරීම දහයි පලවෙනිි බලය. සබ පැහැදිලි අදාළ සංක්‍යාව එක සහ දහය අතර සංක්‍යාව ගිත රැඇවිල්ලා ඉන තුනැශ මහතර ගුණ කිරීම දහයි බලයක් තියනවා. මේ ක්‍රමවේදිර තමයි විද්‍යාත්ම කාංකනය කියල කියන්නේ. බලන තවත් උදහතය දෙදහා. දෙදහා විද්‍යාත්මකංකනය ලියන් ඕන දෙදාහා ලියාගන්න නෝන සහ දහාය අතරපුූර්ණ සංඛ්‍යාවක් ලැබෙන විදිට එකයන්නේ දෙක ගුණ ර දෙද ලියන පුළුවන් දෙක ගුණ කිරීම දෙක අදශම බිදුු ලවට වටින්නේන දහා දෙක ගුණ කිරීම ද දෙක ගුණ කිරීම දහ දෙදාහයි ඒ කියන්න දෙක ගුණ කිරීම දහ කියන දයතුගි බලය දැන්තියන එක සහ දහායා අතරපුූර්න සංක්‍යාවකින් සහ දහයි බලය එක සහ දහායතර සංක්‍යාවකින් සහ දහය බලයකින් ගුණ වෙලා තවත් ගානක් බල තිස් අතර දහා තිසත්‍ර දාාලිය නොන එක සහ දහායාතර සංක්‍යාවක් විදියට එතකොට තුනයිද හ තුනයිදශම හතර ගුණ කිරීම දහයි බලයක් පෙන්න්නනෝඕන එක දෙක තුන හතරක් මමටපු නිසා දහදාහෙන් ගුණ කරන්නේ ඒ කියන්නේ තුනයිදශම හතර ගුණ කිරීම දහදා කියන්නේ දහ අතර වෙනිි බලය දැ ළමයින්ට ප්‍රශ්නයක් තියන පුළුවන් තුනයිදශම හතර එක සහදාහය අතර එක මේකනේ වෙන්න පුතා සංකයා රේකාව බිදුව එක දෙක තුන්න එක දෙක තුන්න අතර මේ අතරේ පුංචි කොටු දහයක් තියෙන නැවත ගුඩා කොටස් දායකට බෙදෙනු මෙ අත්ත හෙමයි දශම හතර බින්ද බින්දර්ශමයක බින්දශමක බින්දශමතුන බින්ද මහතර බිදශමපහා බිදශමහාය බින්දශමහත ිින්දශමහට බිදශවන මේක මෙතරගතුින් තුුණ තුනශමයක තුනශම දෙක තුනැශමතුන තුනශ හතර ම මේ පෙන්නන්නේ තුදශම හතර තුල්මයි තුනදශමහතර ගොල්ඩ පැහැදිලි එක සහ දහාය අතර තියන්නේ ඇතමයි එක දහයතිනෙතා වහා දන පහ හය අත අට උපාහා අය අ අට නමය දහය මෙෙන අතරේ තමයි තුනයිශමහතර තියන්නේ තුනශම හතර තියන්නේ එක සහ දහය අතරේසාපාලවෙ දමයි තිස් අතර දහ ලියන්න ඕන එක සහ දහා අතර සංකයාවක් දද ඒන තුනයිශම හතර ගුණ කිරීම කරම අරගන්න තුනදශම හතරයි තොට තුනයි සමහත්තර කිය තිස්ස්‍ර දාලේ වවාහම ඇතිවන වෙනසනවතර මේ දහදායෙන් ගුණ කරව එක පගී සිතිි කතා කර තුන ශම හතර ගුණ කිරීම ද දහ දහදහක් කියන දහය හතරවෙනිි බලය අය අධාපි කතා කරන්නේ ඉට වෙනස් සංකයාටපය එකට වඩා අඩු බිඳුවට වඩ වැඩි සංකයක් ධාරණයක් බිින්දුව දශම දෙක බිදුුව දශම දෙක විද්‍යාත්්‍රකංකනෙල් ලියන්න ඕන මේම අපි කී සතිය කතා කරනෑ ඉස්සල මේ බින්දශම දෙක විද්‍යාත්මකංකනය ලියාගන්න මම දශමතිත අර එක සහ දායි අතර සංක්‍යාවකට හරෝගන්න දශමතීත දකුණට ගෙනහිල්ල එක සහ දායේ අතර සංක්‍යාවකදර හරෝගන්න හෙම කරන්න පුළුවන් දහයෙන් දෙක කියලා භාගයක් කරගත්තාම බිද්‍රදශම දෙක දහයෙන් දෙකයි දැන් එක සහ දා අතරණය දෙකේ ලක්කම තියන්නේ ඒගාට මේ හරය ම පැත්තෙල් ලියාගන්න දෙක ගුණ කිරීම දහයින් එක ඔකුල දන දෙවරා එක දෙකයි උතරය දාහෙන් දෙකයි ඒකම දලපුතාල දන්නු දාහය කියන්නේ දහයි පලවෙි බලය නිසාම එක ලියන්න පුළුවන් එක බෙදීම දහයි පලවෙනිි බලය දහයි පලවෙනි බලේ උඩ ගත්තාම දර්ශක පාටම දිගන ගත්නනනි ධනබලයක් උඩට අවති රිිණ බලයක් වෙනවා පිණ බලයක් උඩට අවති දන බලයක් වනවා දම ධන එකේ බලයේ උඩට ගන්නවා දෙක ගුණ කිරීම දහයි පරින්න පලවෙනිි බලේ දැන් එක සහ දහය අත්‍රය සංක්‍යාවක් සහ දහයි බලයකින් ගුණවෙලා තියෙනවා අවගාන බලන් බිින්ද අදිශමාටට බදශමට විද්‍යාත්ම කාංකනය ලියන්න බිින්දශමටයේ දශමතිත අටගාවට ගන්නේ අටන් දකුණු පැත්තට එතකොට එක සහ දා අතර සංඛ්‍යාවත් වෙනවා එකයන්නේ අටට බෙදීම දායයි දැ මේ හරය පැත්තෙ ලිය න අට ගුණ කිරීම දායෙන් එක අට ගුණකිරීම දායන්න එක ඔය කියන්නේ අටට ගුණ කිරීම දහය පලවෙනි බලයෙන් එක එ අට ගුණ කිරීම දහයි රන පලවෙනි බලය අට ගුණ කිරීම දහය න පළවෙනි බලය දැන් පැදිලි තනි පපුර්ණ සංකය ගන එක සහ දහය තරි සංක්‍යාවක් විදිටත් දහයි බලයක් ලෙසත් බින්දශමට ලියන්න පුළුවන් වතු ධාරණය බල බින්දශම බින්දුවයි පහ බින්දශ බින්දුවයි පහා මාල ිදශ බිඳුවයි ප ද්‍යාත්මංකණය ලියන්නේ තකට ඔගුල්ොන්ටවන මේ ිින්දශන් බිඳුවයි පහේ දශමතිත දශමත්තිත එක සහ පහතර සංකයාවක් කන විදර හදාගන්න නම් පහෙන් දකුණු පැත්තට දරගන්න එත උත්තර එන්නේ පහ බෙදීම සීය පහබෙදීම සීය ද පහබෙදීම සීයේ පහිලක්කමදන්පට ඕන වි්‍යට එක සහ දහ අතර තියනවා. සයන්න එක පැත්තෙන් ලියනො. පහගන්න කිරීම සයෙන් එක හගොල දන්නෝ සයන්න එක කියන්නේ දහය දෙවනි බලයනෙ පහගුණ කිරීම එකක් බෙදීම දහය දෙවනි බලය ඔය කියන්නේ පහගන්න කිරීම දහයි රෙන දෙවනි බලය පහගුණ කිරීම දහය රෙන දෙවැනි බලය එමනි මේ පේලි අතහැරලා එක පාල ලියන්න බෙන මටික මතක තියා ගන්න ඕන මකද ළමයි එක කියන්නේ දය බිඳවෙි බලය එක කියන්නේ ය බිදුවනි බලය දහයෙන් එක කියන්නේ දාරන පළවෙනි බලය එක දහිරින දෙවැනි බලය එක දහින දෙවැනි බය දාහින් එක දහිරන තුම්වෙනි බලය පෙ සයෙන් එක දාහිරන දෙවැනි බලය දහදාහන් එක දහිරන හත්තරවෙනි බලය ඔඩිගොල්ලු මතක තියාගන්නඕන එක කියන්නේ දහය බින්දුවනි බලය දහෙන් එක කියන්නේ ධහරන බලගනි බලය සය එක කියන්නේ දහරරින දෙවැනි බලය දාහ එක කියන්නේ දහිරන තුංගනි බලය දහදාහි එක කියන්නේ දහිරින අතර බලය මේ ටික හොන්තර මත කතියාගන්න දැන් බන තවත්තු දාරණය බිදෂම් බිදුවයි බිදුවයි හත ඉදම් බිින්දුව බිඳුවයි හ බින්දෂම් බිින්දුවය බිඳුවයි හත හොගොලොන්ට අවශ්‍යයි එකත් දහායත් අතර සංකයක්කිදි ලයාගන්න න දශනමතිත ව මෙතෙන්ට ඕුන ගන්න රහත බෙදීම දහ සමස්ථාන තුනක්න වෙනස් වෙන්නේ න හත බෙදීම දාන හත ගුණ කිරීම දාහෙන් එක ඔය කියන්නේ හත්ත ගන්න කිර දාෙන් එක කියන්නේ දාහිරන්න තුංගෙන බලය දාෙන් යන දහහිරන තුගනි බලය බලලමෝ බිදයි බිඳුවයි බිඳුවයි අටයි අතර ද බින්ඳුවයි බිඳුවයි බිඳුව යටයි අහතර විද්‍යාත්මකංකන ලියන්න නම් මේ ගාන තියෙන් ඕන එක සහදා අතරි සංක්‍යාවක් විදියට එහෙම කරගන්න දශමදිත ගන්න ඕන අටයි අතරයි අතරට වෙන මෙතෙන්ට එන්න ඕන රට්ටයි දශම අතර බෙදීම මීට කලින් දශමදිීත වන්න මෙතෙන්ටම ගන්නගොල දැනගත්ත දම් මකට ගන්නේ මේ අටයි අතරයි අතට ගෙනෙද්දී පහුගෙන සංක්‍යගාන බලන්න එකයි දෙකයි දුනයි අතරක් පහු වෙනවාසා බෙදීම දහදාහ බෙදීම දදාහ සාමනයගොලට පුරුදු වෙන මෙතෙන්ට මරගෙන ඒක ගොලු හරිට කරගන්න. රොගොලොලියන්නේ අස්සූහතර බෙදීම එක දෙක තුනහතර පහ සියද්දා අසූහතර බෙදීම සියද්දාා නමුත් මේ පාඩමේදී අදාල සංක්‍යාවේ දශමිත ව කෙලවරටම ගැනීමේ නීතියක් නෑ. නීතිය තමයි අදාළ සංක්‍යාව දශමවිත වෙනස් කරහම ලැබෙන සංක්‍යාව එකක සහ දහායතර තියන්න ඕන. එක නසුවහතර දශම නෙමේ තියනු අට ඇදශම. එනිසා තමයි ඉතා වැදගත් දශමදිත ගිල්ල තියන තෑන දශ ගෙනියන් ඕන එක්ක සහ දහායතර සංඛ්‍යාවක්දිට අදාළ සංක්‍යාව ලැබෙන්න්න. එනම්. සුවහතර වෙනුවටයි දශ මහතර ගුණ කිරීම දහදාහින් එක අටයි දශ මහතර ගන්න කිරීම දහහිරන හතර වෙනි බලය. අටදශ මහතර ගුණ කිරීම දහිරන හතරවෙනි බලය. බාන බින්දුව දශම බිඳුවයි බිඳුව එකයි දෙකයි පහයි තුන. බිදම බිඳුව බිඳුව එකයි දෙකයි පහයි තුන. මේ ගාන දශමවිත ගන්න වන එක සහ දායත්‍රය සංක්‍යාවකට එමන මේ එකයි දශම කියල ලියන්නේ දශමත මෙතන්ට එද්දී ඉලක්කම් පහුනා එකයි දෙකයි තුනක් එකයි දශම දෙකයි පහහිතුුණ බෙදී මිලක්කන් තුනක් නෙ පහුනේ නිසා බෙදීම දහ දාහ ලියන්න පුළුවන් ගුණ කිරීම දාහෙන් එක කියලා එකයි දශම දෙකයි පහයි තුන්න ගන්න කිරීම දාහන එකයි එකඇදශම දෙකයි පහය තුන්න ගුණ කිරීම දාහෙන් එක කියන්නේ දහහිරෙන තුන්වෙනි බලය දාන කියන්නේ දාහිරන තුංවෙනි බලය දැඟට මේ ටික පැදිලි දී අපි ගඩන් අදමු අත්දිනය දාහන දෙදස් විස්සේ දෙදස් විස්සේ අටවිනි මාසේ දහනමය ප්‍රශ්නංක එක ප්‍රශ්නංක එක පහත සකයා පහත සංකයා විද්‍යාත්ම කාංකනය ලියන්න පහත සංකයා විද්‍යාත්ම කාංකනයෙන් ලියන්න රොමිලක්කංගික බිද්‍රදශම බින්ඳු අයි හය ිින්දශම බිඳුවයි හය දැ මාතෙක කරන්න දශමතිත එක සහ දහායත්‍රය සංක්‍යාවක් එෙන දාගන්නවා අදාළ සංක්‍යාව දශමතිිත ගිහිල්ල තියාගන්න එක සහ දහයත්‍රය සංකයාවක් ලැබෙන විදිට හය බෙදීම සීය දශවස්ථාන දෙකක් නේ හය ගුණකිරීම සයන එක හය ගුණ කිරීම දහයේ රිෙන දෙවැනි බලය ලසන හරයදධාන හරරිය විලක්කන් දෙක බින්දශම බිඳුවයි බිඳුවයි නමය. බිින්දදශම බිඳදුවයි බිඳුවයි නමය. දශමයත ගෙනියන්න නමේ දකුණු පැත්තට. නමය බෙදීම දාහ තුංග නිපේලිය නමය ගුණ කිරීම එක අතරනිි පේලිය නමය ගුණ කිරීම දහයේ රෙන තුන්ම බලය හරිිය දන් රොමිලක්කන් තුුණ බිද්‍ර අදශම බින්දුවයි හතයි හතර බින්දර්ශම් බිදුවයි හතයි හතර ින්ද්‍රදශම බඳුවයි හතයි අතර දශමදිිත ගෙනයන් නොන දකුණු පැත්ත කෙවරට නෙමේ සංක්‍යාව එක සහ දහයි අතය සංක්‍යයක් කනටම දර්ශමීත ගන්නේ නම් දශමවිත එන්න ඕොන හතයි හතරයි අතරට අතදශම හතර බෙදීම ඉලක්කන් දෙකක් තමා වෙනස්තුනේ සය අතදශම හතර ගුණ කිරීම සය එක අතදශම හත්තර ගුණ කිරීම දහහිරෙන දෙවැනි බලය සෙන් පංගොන අියදන් රොමිලක්කං හතර බිදෂ බින්ඳුවයි බිඳුවයි බිඳුවයි නමයයි එකයි පහ බිදෂම් බිින්දයි බිඳුවයි බිඳුවයි නමය එකයි පහ ගානාදලිවරේ අතුස්සනපුතේ ඔවු හොඳයි ගොඩක් අයි වැඩිවරයි දශම දෙත ය නොන ලක්කං හතරක් දකුණට උතරේ නො නම්මය දශම කියල එනම් නම්මය දශම එකයි පහා ඉලක්කං හතරක් දකුණට ස්ථාපනය වෙච්ච නිසා එකයි බිඳු හතර එ දහ දහ ලියන්න පුළුවන් නම අදශයි පහ ගුණ කිරම් දහයි වෙන හතරවන බලය දෙම තව පිලියක් අයින් කරමයයා කිළි මුු හ ගත්තෙ මනැත්තවු යන පුුවන් ගුණකිරීම දහදාහිෙන් එක නමේෂමකයි පහ ගුණ කිරීම දහරෙන හතරවෙනි බලය රෝමිලක්කම් පහ බිදු අදශම තුනයි හතයි දෙකයි අට ඉද්‍රදශම තොනයි හතයි දෙකයි අට මත්‍රතියාගන්න ඕන දශපතිත එන්න මෙ කෙවට නෙමේ සංක්‍යාව හදන්න ඕන එක සහ දහයි අතරේ සංක්‍යාවක් ලැදවෙන විදියට එක සහ දහයි අතරේ සංක්‍යාවක් ලැබෙන විදියට. ට් ඉවර අතුසල් ලවයි ොඳයි මෙන් වන තුනයි හතයි අතරට තුනාදශමහතයි දෙකයි අට බෙදීම එක සංක්‍යාවක් වෙනස්වෙච නිසා දහය. ඔය කියන්නේ තුන අදශමහතයි දෙකයි අට ගන්න කිරීම දහයින් එක තුනදශම හතයි දෙකයි අට ගුණ කිරීම දහිරන පලවෙනි බලය. ප්‍රමිලක්කං හය බින්දර්ශම බිඳදුවයි බිඳුවයි බිඳුුවයි බිඳුුවයි හතර ද බිඳුවයි 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 බිඳුුවයි අතර. විද්‍යාත්ම කාංකණයට ලියාගන්න දශමවිත ගණ්ඩෝන තනිපූර්ණ සංකයක නික්ක සහ ධායත්‍රය සංකයාවක් ලැබෙන ආකාරයට. දශමිත ස්රහට පසට වෙනස් කරගන්න ඕන. ඉදිරියට ගෙන යන දකුණට හතර දො දශ්මද තනි පූර්ල සංකයවක්ෙනැ පි තියල තින්නේ. හතර බෙදීම මේතත්වඩ ගන ඉලක්කම් පහත් දකුුණඩ ගෙන යන්න ඕන එකයි බිදූ පහයි. සියක් දාහ. ක ලියන්න පොළුවන් හතර ගුණ කිරීම එක බෙදීම සයක් දාහ හතර ගන්න කිරීම ර පස් බලය අතර ගුණ කිරීම දහන පස්ස ලසන හරිියද දැන් අපි රෝමිලක්කං හයක් කර අරද රවිලකං හතත් බලමු රමලකං හත බිදු දශම බින්දුවයි අටයි බිඳුවයි දෙක බින්දදශම බිදුවයි අටයි බිඳුවයි දෙක ද බිඳදුවයි අටයි බිඳුවයි දෙක විද්‍යාත්ම කාංගනල් යන්නාන ඉවරආතුෂන පොතේ දශමත එන්නන අටයි බිදුවයි අතරට ොට අටයි දශම බිඳුවයි දෙක ව්‍යසුන ලක්කංගාල දෙකයි බෙදීම සීය අටයි දශම බිඳුවයි දෙක ගන්න කිරීම සීයන එක බිඳුවයි දෙක ගුණ කිරීම දාහහිරීන දෙවැනි වලය නැසන හරිියත්දන් දහරන දෙවැනි වලය රෝමිලක්කං අට බිදරදශම එක රොමිලක්කං අට බිද්‍රදශම එක ලියනවන විද්‍යාත්මකංකනය බිින්දශම එක විිදශ මේ එක කියන්නේ දහයින්න එකයි. දැන් එක සහ දහායතරය සංකයයක්ද ලේලා දෙයන්නේ ඔයකැ එක ගුණ කිරීම දහයින්න එක. එක ගුණ කිරීම දහහිරින පලවෙනි බලය ලසන හරිියදද එක ගුණකිරීම දහහිරන පලවෙි බලය. අපි කතා කරා එකට වඩා ඩ එක සහ දහය අතරේ ඕනෑම සංක්‍යාව. විද්‍යාත්ම කාංකනයක කොමද ලියන්න කියලා අරිද ඒක එකට වඩා අඩු සංක්‍යාවක් බිඳුවට වැඩි එකට වඩා අඩු සංක්‍යාවක් කෝමදු විද්‍යාත්මකංකනය ලියන්න කියලා. දෙැ අද ඉටපස් සකච්චා කරන්නේ යම් සංක්‍යාවක් විද්‍යාත්මකංකනයෙන් දුන්නාම ඒ සාමාන්‍ය සංක්‍යයාම කදද කියලා බල හතරදශම දෙක ගුණ කිරීම දහය තුංවොන බලය යන එපා බලාගන්න අතර දශම දෙක ගුණකිරීම දහය තුංගනි බලය මේ තියනෙ සංකක් විද්‍යාත්මංකනය දීලා අදාළ සංක්‍යාවතියන එක සහ දහයත්වරේ අතරදශම දෙක දහය බලින් ගුණවෙල තියන ගොලන්ටොන මේ ංකයක්ාව කියක හොයා ගන්න එක කියන්නේ අතරදශම දෙක්ක ගුණවෙනෝ එකයි බින්දුු තුනෙන් හය තුංගනි බලය කියන්නේ දහවරක් දහවරක් දහය දහවරක් දහය සී ඇයි සව දහයක් දාහයයින බිඳ තුනයි දහයිතුංගනි බලය බලයට හරිියන්න බිදුවන. බලය තුනයි බිදුු තුමයි. එතකොට හතර දශම දෙක ගුණ වෙනෝ දාහ දාහෙන් ගුණ කරාම හතරයි දෙකයි අගට බිදුු තුනක් එනවා. දශමස්ථානිකයි දන්නේ දශමස්ථාන කනේ දශම තිතරනෙ දශමතිතයෙන් දකුණු පැති අකයිකයි දන්නේ. එන මේ උත්තර එකක් කයින් කරන්න. දශමතක් ඇතුලෙන් ු පැත්තක් තුළ දශමතියන එ උත්තරය ආදස් දෙසීය උත්තර දසිය තවගාන බල පහය දශම නමයයකයි දෙක ගුණ කිරීම දහය දෙවැනි බලය පහයි දශම නමයයිකයි දෙක ගුණ කිරීම දහයි දෙවනි බලය මේ තියන සංකයාවක් විද්‍යාත්මකංකනය දීලා සංක්‍යාවක් විද්‍යාත්මකංකනය දුන්නාම එග සාමාන්‍යකය හොයන්න ඕන එකයන්නේ පහයි දශම නමය එකයි දෙ ගුණකිරීම සීය පහයි නමය එකයි දෙ අගට බිඳු දෙකක් දානු. අගට බ දෙකක් දැම්මම සයෙන් ගුණ කරහා සමානයි. ඉට පස දශම ස්ථාන තියන්න ඕන අප මේ ගුණ කරනගත්ත සංඛ්‍යාවේ දශමස්ථාන තුනක් වේරු නමය එකයි දෙ එනම් මේ උත්කරේත් දශමස්ථානත් නතියන්න ඕන එකයි දෙකයි තුනයි. දකුණු පැත්ත කෙලවරේ දලා හිලක්කාන් තුනක් ගණන් කල්ල දශම තියනවා. එකයි දෙකයි තුනයි වැඩක් නෑන දකුණු පැත්තේ අන්තිම බිඳු දශන මලින් පාන්සිය අනුවක දශම දෙයි අන්තිමුත්තරය පන්සේ අනුවක දශම දෙයි වත් ගාන බල තුුණදශම හතයි අටයි එකයි ගුණකිරීම දහයි පස්වනිි බලය තුනයි දශම හතයි අටයි එක කියන්නේ විද්‍යාත්මකංකන අවශ මූලික කාරණාව සම්පූර්ණ කරපු කොටස. ය දහයි බලය ගුණ කරපු නිසා ඉතා පැහැදිලි මෙතන විද්‍යාත්මකංකනය තියනවා. එනම් සාමාන්‍ය විදල්ලියනි කහොමද. තුන දශම හතයි අටයි එක ගුණ කරනො එකයි බිින්ඳූ පහෙන් දාය පස්ස වනි බයන තුුණයි හතයි අටයිඒ එකයි අගට බිඳු පහයි. දශම ස්ථාන තුනක්ති යන්න ඕන එකයි දෙකයි තුනයිය වැඩක් නෑ උතරේ තුනයි හතයි අටයි එකයි බිඳු දෙකයි තුන් සය හැත්ත අට දස් එක සීයයි තමගාන බල දෙක අදශම හතර ගුණ කිරීම දහයි බිින් දෙනි බලිය දෙකශම හතර ගුණ කිරීම හයි ිින්ද කලිය ඔගොළ දන්නෝ ඕනම ගාන බින්දුනිි බලය සම්පූර්ණ එකයි. එනම් දෙක ඇදශම හතර කිරීම සම්පර්ණ එක එකෙන් ගුණ කලාට ගාන වෙනස්වෙෙන්නේන එනම් උත්තරය දෙක ඇදශම හතරයි අවසාන උත්තරය දෙකේශම හතරයි රයි් මේ ගාන බල පහයිදශම දෙක ගුණ කිරීම දහහිරෙන දෙවනි බලය පහයිදශම දෙක ගුණ කිරීම දහරණ දෙවැනිි බලය මේ කියන්නේ පහයිදශම දෙක ගුණ කිරීම සයෙන් එක දාහිරණ දෙවනි බලය කියන්නේ සයෙන් පංගු පරින දෙවනිි බලය නිසා හරයට බිඳු දෙකක් එනවා සයෙන් එක මේ පහයිදශම දෙක එකෙන් ගුණ කර හම පහයිදශම දෙකයි බෙදීම සීය පහයිදශම දෙක සීයෙන් බැදූ හම දශමස්ථාන තව දෙකක් එන්න ඕන දැන්ති එකයින තව දෙකක් කාවම ඔක්කොම දශවස්ථාන තුනක් එන්න ඕන දොරුත්තරේ මෙදදුවඇ දශම දශමස්ථාන ගාන තුනයි අතකතියගන්න දශවස්ථාන ගරන තුනකි. දශවස්ථාන ගාන තුනයි දශවස්ථාන ගාන තුනක් එන්න මේතින සංකයා දෙකේ උදවගත්තාම පවිලක්කං එකයි ඕන බින්දර්ශම බින්දුවයි පහයි දෙකයි. බින්දශ බින්ඳදුවයි පහයි දෙයි බිදන හරි ේසි ෂෝ් කට් ගත්තියනවා මේ හරයට බිදු දෙකන බලන්නපුතේ මේ සීය බෙන්ඳු දෙකන උත්තරේ බිඳු දෙකක් එන්නේෙ මෙතන බින්දර්ශම බිදුුවයි පහහි දෙක මතරතයන් ලේසි හරියට ස යනිසා බිින්ු ලශම බිඳු මෙතර බිඳදුු දෙක එන්නේ මේ තියන බිදුු ගාන මෙතනත් වෙන එක විශේෂත්වය අය කොන්න බලමුකු තුනාදශම හත්තර ගුණන්න කිරීම දාහහිරෙන පස්වවැනි බලය ද්‍යාත්මකක් ගනය දගොල්ලට මේ සාමාන්‍ය විදල ලියාගන්න ඕන තුනශමහතර ගුණ කිරීම එකයි බිදුු පහයි ද තුනශමහතර එකෙන් ගුණගන්නවා උත්තරය තුනශමහතරයි බෙදීම එකයි බිදුු පහයි මෙතන එකයි බිඳු පහක් වී නෝ දශමදිිතවාමට ඉලක්කම් පහක් කන්න ඕන දශමදිතමට ඉලක්කම් පහක් ක එන්න ක්කම් පහක් එන්න නම් මෙතන දිෙකි ලක්කම මෙතන එක ලක්කම ඇතින්නේ ලක්කම් පහක් එන්න ඕන දශෝය මම්පැත්ත එකකි ලක්කම ඇතිඉන්නේ තවි ලක්කම් පහක් එන්න ඕන එතර මේ ලක්කමට එකක් අතෑරයාම මෙයාට එන්නගොට මේ පැත්ත ඩාම එකකි ලක්කම කහුවනවා තව හතරක් එන්න ඕන ඒ හතරට බිඳු හතරයි එකයි දෙකයි තුනයි හතරයි තුනයි හතර දන්න දශමත මෙතනින් ඉදල තම තිබුණේ එකයි දෙකයි දනයි අතරයි පහයි මෙත තමා දශමෙන්නේ ඇැන් ඔොහොම දශම තිබබමක් ඇතයිනේ ඉරිගන්න වැනි හොමතියලා දශම බින්දුව බින්ඳුවය බිින්ුවයි තුනයි අතරකුොමක් ඇතයි සාපික බිදුව දශම උත්රය බිින්දුව දම බිඳුව බින්දුවය බිඳුවයි බිඳුව තුුණයි අතර කොටකට්ටයක් කරන මකත්ද හරයතෙන බිඳු ගාන බලන්නකවවා බිදුුව එකයි දෙකයි තුනයි හතරයි පහයි අවස අනුතරයි බිඳු පහක් කනු චෙකලබලන එකයි දෙකයි තුනයි හතරයි පහයි සා මේ වගේ ගානක් ලියන හරිම ලේසි ගැනව මේ වගේ අවස්ථාව බලන්නක දෙකදශමටට බෙදීම දාහ දෙශම දාහින්ම දවාම බිදුු ඇදශම කියලො කොම් බිඳු තුනක්න බිඳුවයි බිින්ඳුවයියි දෙදශමට දාහිම් බෙදවාම ිදුුවයා දශ බිඳුවයි බිදුවයි බිදුුව ඇයි බිඳුවේ දෙකයියට මෙතන බිදුු තුන නම් මෙතැනත් බිදුු තුනක් එනවා එක මතක තියාගන්න වක් බල තුනයි දශම හතර බැදීම සීය සියයට බිඳු දෙකයි මෙ දශම කර හම ඉස්ගාන බිඳු දෙකක් නවා තුනයි හතර බිදුවයි දශම බිදුුවයි තුනයි හතර මේ ගාන බිඳු දෙක නම් මෙතනත් බිඳදු දෙක් යන ම ගාට මීට ලව මතකයක ෂෝට් ක් ලන්න ප්‍රශ්නංක දෙක ප්‍රශ්නංක දෙක දවස පහත විද්‍යාත්ම කාංකනයෙන් දී ඇති සංකයා ප්‍රශ්නක දෙක පහත විද්‍යාත්ම කාංකනයෙන් දී ඇති සංකයා සාමාන්‍ය ආකාරයට ලියන්න පහත විද්‍යාත්මක අංකනයෙන් දී ඇති සංකයා සාමාන්‍යය ආකාරයට ලියන්න රෝමිලක්කං එක දෙකදශ මට්ට ගන්න කිරීම දහය දෙවැනි වලය දෙකදශ මට්ට ගුණ කිරීම දහය දෙවැනි බලය ඉලෙලිය ලියමු. අනි ඉපටන්ගන දෙකේශ මට ගුණ කිරීම දහයද වනි බලිය කියන්නේ සීය. දෙකේශ මට සිගියෙන් ගුණ කරහම විසි අට යාගට බිඳු දෙකයි. දශමතිත තියන්නේ දකුණු පැති ලක්කමක් ඇතුළේ. එ මෙයාගේ දශමතිත තිනු ඉලක්කමක් ඇතුළේ. උත්තරය දෙසිිය සුව. රෝමිලක්කන් දෙක. පහයිදශම හතරයි තුන ගුණ කිරීම දහය පස්වනිිබලය පහයිදශම හතරයි තුන ගුණ කිරීම දහයි පස්වනි වලය පහයදශම හතරයි තුන ගුණ කිරීම දහය පස්වනිි වලය ඉවරයා තුසන්ලම ගොඩක්කයිවරයි පහ දශම හතරයි තුන්නඩ ගුණ රීම හයි පස්ස වනි බලය සියත් දහා බිඳු පහක් එනවා. එනම් පහයි අතරයි තුනයි අට බිදු පහයි දශමස්ථාන දෙකක් තියන්න එකයි දෙකයි මේ වැඩක් නෑ බිින්දුුත් තුනයි පන්සිය හතලිස් තුන්දා හයි රෝමිලක්කන් තුන දෙකය දශම හතයි හය ගුණ කිරීම දහය පලවෙනි බලය දෙක දශම හතයි හය ගුණ දහය පලවෙනි බලය දයි පලවෙනි බලයන දය දෙක දශම හතයි හය ගුණ කිරීම දහය දෙකේශමහත්තයි හය දහයෙන් ගුණ කර හම අගට බින්දුවක්න දෙයි හතයි හය දස සය හැට්ටයි දශමස්ථානය එකක් දයනවා උත්තරේ දෙසිය හැත්ත හය ලැසන හරිියත්ද ්‍රමිලක්කං හතර පහයිදශන බින්දුවයි දෙකයි හතර ගුණකිරීම දහයි බිදුවනි බලය පහයදන බිදුවයි දෙකයි හතර ගන්න කිරීම බිඳදුවනි බලය ඔකොළ දන්න ඕනෑම සංඛයාක බින්දනිි බලය සම්පූර්ණ එකයි නඳුවනේ පහයිදශම බිදුවය දෙකයි හතර ගුණ කිරීම දහයි බිඳනිි බලය එකයි සංක්‍යාවක් එකෙන් ගුණ කළාට වෙනසක්වෙනි නෑ සා උත්තරය පහයිදශම බින්ඳුවයි දෙකයි හතරමයි. ්‍රමිලක්කං පානපුතේ හයිද කියලා ඔවු මටක රමිලක්කං හයිද කියලා පා එක්දම බින්දුුවයි නමේ හතර ගුණ කිරීම දය හත්තේ නිමලය බිඳදුුවය නේ හතර ගන්න කිරීම දාය හත්වෙනි වලය උතර අලගන්න වලන්න එකේශ බිදුුව නමේ හතර ගුණ කිරීම දාය හත්වනි වලය බිඳුවයි නමය හතර ගුණ කිරීම එකයි බිදුු හතයි දෙක දුන හතර පහහාය හත එකයි බිදුුුවයි නමයි හතර අගට බිඳු හතයි දශමති යන්නන කුණ ැත්ත ලක්කන් තුළන් ඩන්ගනු දශවස්ථාන තුනයි දශවස්ථානකය දශමත නමේ පළම් දශවස්ථානය දෙවන් දශමස්ථානය තුන් දශමස්ථානය දශවස්ථාන තුනයි එකයි දෙකයි තුනයි උත්තරය එකයි බිඳුවයි නමේ හතරයි බිඳු හතරයි එක දහය සය දහ දහදහ සිය දාදසමීලියන නමසය හතලිස් දාහයිදසමිලියන නමසසිය හතලිස් දාහයි රමිලක්කාං හය එක අදශම හතර ගුණ කිරීම දහහිරෙන දෙවැනි බලය එක අදශම හත්තර ගුණ කිරීම දහරණ දෙවැනි බලය ඉසලාම් දහහිරණ දෙවනි බලයෙන් පෙන්න සංක්‍යාව ලියයාගන්න දහරන දෙවනිි බලයෙන් පෙන්නනි සයෙන් එක එක අදශම හතර ගුණ කිරීම සීයෙන් එක දෙක අදශම හතර එක කන්න ගුණන වෙන්න ඉළඟ පේ එක අදශම හතර බෙදීම සීය ැසිෙන් බදහම දශනනතිතය ඉලක්කන් දෙකක් අව අමට එනෝ රය බින්දර්ශම බිඳවා එකයි හතර ම මත ද ෂිපට් කට් එකක් කිවා සීර දින බිින්දු ගාන බලන්න දෙකයි අන්තිමුත්තරයත් මේ ස්සරා බිඳු දෙකක් තියන්නාන ්‍රාමිලක්කන් හත්ත දශම දෙක ගුණකිීම දහිරන හත්තරවන බලය විද්‍යාත්මකංකණය දෙයන්නේ. තුනදශම දෙක ගුණකිරීම දහරින හත්රවන බලය තුනශම දෙක ගුණ කිරීම දහහිරන හතරවන බලය වර සඳවැරිගු ඔය කියන්නේ තුනදශම දෙක ගුණ කිරීම දහරෙන හතරවන බලය කියන්නේ එක බෙදීම දහදා දැන් ශම දෙ එකෙන් ගුණගන්න තුදශම දෙක බේදීම දහදා දදාට බිදු හතරත් තියන උත්තරේ බින්දශම බින්දුව බිින්ඳුව බින්දුව බිදු හතරම හරි දැ බිදශම බිඳයි බිදුවයි බිින්ඳුවයි තුනයි දෙක ලසන හරියක් දානපුතේ රමිලක්කංට රමිලක්කංට දෙකදශම නමය අතර ගුණ කිරීම දහහිරන පස්සන බලය දෙකශම නමට ගුණ කිරීම දහහිරෙන පස්සනිි බලය දම නමේ හතර ගොන්න කිරීම එක බෙදීම එකයි බිඳු පහ සියයක් දාහ දෙකශම නමේ හතර එකෙන් ගොන කරහම දෙකදශම නමේ හතර බෙදීම සියයක් දා ඔ දනු සියද්ධාන බිින්ඳු පහක් කෙනනෝනේ ඉස්සරහා බිදු පහක්න උත්තරයට බින්දශම බිින්දුවයි බිඳුවයි බිඳුවයි බිඳුව ද බිඳුව ිඳදුවයි බිඳුවයි බිඳුවයි දෙකයි නමේ හතර බිින්දෂන් බිඳුවයි 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 දෙකයි නමය හතර රොමිලක්කං නමය තුනගුණ කිරීම දහහිරින හය වන බලය තුනගුණ කිරීම දහරන හය වනි බලය ගුණ එක බෙදීම මිලියනය බිඳු හයයි තුඩ ගුණ කිරීම එක බෙදීම මිලියනය තුනෙන් එක ගුණ කරාම තුන බෙදීම මිලියනය. ඔන ිලන බිඳු හතති න එන උත්තර බින්දුුව දශම කියලොක්කො බිඳු හයි එකයි දෙකයි තුනයි අතර පහයි හයයි තුනයි. ද දශම බිදුව ිඳුය බින්දුව ිඳුව බිඳුව තුන ්‍රමිලක්කං දය තුනදශං දෙකයි එක ගුණ කිරීම තහහිරෙන දෙවැනි බලය දෙ එක ගුණර දහහිරන පළවෙනි බය දහරන දෙවැනි බලය. තුනදශම දෙකයි ඒක ගොන්න කිරීම දහරින දෙවැනි බලය එක බෙදීම සීය. තුනශම දෙකයි ඒ එක ගොුණ කිරීම එක බෙදීම සීය තුනශම දෙකයි එකෙන් ගුණ කරම තුනශම දෙක එකයි පෙදීම සීය. දැන් සීර බිඳු දෙකත් තිී හදුුත්තරේ බිින්දශම බින්ඳුවයි තුනයි දෙකයි ඒක. දශබිඳයි තුනයිදක ගගොල සංකයාවක් විද්‍යාත්මක ංකන විද්‍යාත්මකංකනය දීල තිබ බහම සාමාන්‍යයංකනය ලියාගන ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයංකන දීපු වි්‍යාත්ම අංකනේ ලියාන ප්‍රශ්නයක් නෑ ලියන්න මේ ගාන අද දවසේ ප්‍රශ්නංක තුනයි අදවස ප්‍රශ්නංක තුනයි පහත්හය? සංඛ්‍යාවලින් වඩා විශාල සංඛ්‍යාව තෝරන්න පහත සංඛ්‍යාවලින් වඩා විශාල සංඛ්‍යාව තෝරන්න රොබි ලක්කං එක එ දශම දෙක්ක ගුණකිරීම දහයතුන්වැනි බලය එක අදශම දෙක ගුණ කිරීම දහයතුංගනි බලය සහ එකදශම දෙක ගුණ දහයතුංගනි බලය. එක අදශම දෙක ගුණරීම දහයි අතර වන බලය. එකශම දෙක ගුණ කිරීම දහයතුංගනි බලයයි එකෂමද දෙක ගුණ කිීම දාය අතරනනි ලස ලබි එකේශමදක් ගුණ කිීම දහයතුගනි බලය පහත සොළු කරම එකශම දෙක ගුණ කිරීම දහා. දයතුන්ගනි බලය දාහයයිනේ එකයි දෙකයි බිදුු දූනයි එකයි දෙයි බිදුු තුනයි දශමස්ානක්දයන දශමෙන් දකරු ැති ලකයි එකක්තිය නො දකුුණ ක්ති බාම එදස් දෙසීයේ එදස් දෙසීයරසේ අනි තෙක්න සුළු කරමු එක දශම දෙක ගුණ කිරීම එකයි බිඳු හරයි දයි අතරනිි ලයන එකයිශම දෙක ගුණන කිරීම දය අතරනි වලයේ ගම දෙක ගුණ කිරීම දහ දාහ එකයි දෙකයි බිඳු හතරයි දශමස්ථාන එකක් නන තරය දොළොස් දාහයි යගෙත් වැඩිවරයි දවල්ට තේරනෝ එදදස් දෙසය දොොස් දහම ලියාගන්න කොස්සරයි එද දෙය පොඩක් ඉර තිල දොස් දාාලිය වා විශාල දහ දෙසිය දොස්දාද වඩා විශාල දොළොස්දාම ලුණ ලකුණ කට හැරන්නේ විශාල කැත්තට ඇල යන වඩා විශාල සංඛයාව වඩා විශාල සංක්‍යාව එක ඇදශම දෙක ගුණ කිරීම දහයි හතර වන බලය වේ එක ඇදශම දෙක ගුණකිරීම දයි හතර වන බලය වේ වඩා විශාල සංකයාව එක ඇදශව දෙක ගුණකිරීම දහයි හතර වන බලේ වේ. රෝමිලක්කන් දෙක තුනදශම හත දෙක ගුණකිරීම ය තුංගනි බලය සහ තුනාදශම හතයි ගුණ කිරීම දහයි අතරවන බලය තුන්න්නදශමහතායි දෙක ගුණ කිරීම දහය තුන්වෙවැනි බලය සහ තුන්නයි සමහතායි ඒ එක ගුණ කිරීම දහය අතරවන බලය පඩා විශාල සංකයාව තෝර ද හයි ගුණකිරීම එකයි බිඳු තුනයි තුනදශම හතයි දෙකට ගඩ බිඳු තුනකාම තුනයි හතයි දෙකයි බිඳු දුනයි. දශම ස්ථාන දෙක් දේන තුනශම හතයි දෙකේ සදර්ශම ස්ථානු දෙකක් වෙන් කරහම තුන්දාසස්සී විස්සයි දිගඩ තුනයි දශම හතයි එක ගුණකිරීම එකයි බිඳු හතර දායයි හතරවන බලයනේ ොට තුනයි හතයි එකයි අගට බිඳු හතරයි දශමස්ථාන දෙකක් වෙන් කරන. මේ ක්‍රමණ තිස් සද්දාා සෙකසීය. තිස් සද්දාා සෙකසීය. දැඹට පැහදිලි තුන්දදාසස්සය විසද වඩා විශාල තිස් සද්දාහස එකසිියද කියලා. තුන්දාාසස්සියය විසට වඩා තිස් සද්දාා සකසිය වඩා විශාලයි. පහතින් ලියනෝ වඩා. විශාල සංකයාවති තුනා දශම හතයි ඒ ගුණ කිරීම දහයි හතරවෙනිි මලය තුුණාදශම හතා එක ගුණකිරීම දහය හතරනි බලය තමයි වඩා විශාල සංක්‍යාව ියම රොමිලක්කන් තුුණනටනේ හිට පස්ස ප්‍රමිලක්කන්තුන පහයිදශම දෙක ගුණ කිරීම දහයින දෙවැනි බලය එකයිදශම හතර ගුණකිරීම දහහිරෙන තුන්වෙනි බලය. පහයිදශම දෙක ගුණ කිරීම දහරන දෙවැනි බලය එකයිශම හතර ගුණ කිරීම දහහිරන තුන්වැනි බලය. පලමු විද්‍යාත්මක අංකනය දී ඇති සංකයාව සාමාන්‍ය ආකාරයෙන් ලියන්න පහයි දශම දෙක ගුණ කිරීම සීය දහිරම දෙවනි බලයන එක කියන්නේ පහයි දශම දෙක බෙදීම සීය පහයි දශම දෙක බෙදීම සීය සීයමදුවන් බින්දශම බින්දුවයි පහයි දෙකයි බින්දශම බිද්ුවයි පහයි දෙයි බිදදම බිඳුවයි පහයි දෙයි. එක දශම හතර ගොුණකිරීම දහහිරණ තුන්වැනි බලය එකයිදශම හතර ගුණකිරීම දාහෙන් එකයිශම හතර ගුණකිරීම දාහෙන් එක එයිදශම හතර බෙදීම දාහා එකයිශම හතර බෙදීම දහා ම හතර බෙදීම ද දාහර බඳදු තුනත්වති න නිසා උත්තරයන්නේ බින්දශම බිින්දුවයි බිදුවයි එකයි හතර බින්දශම් බිඳුවයි බිඳුව එකයි හතර දැන් ඔගොල තේර ැති වඩා විශාල කුඩාමනුවද කියලා. තට බින්දශම බින්දුවයි පහයි දෙක බින්දශම බිින්දුවයි බිින්දුවයි එකයි හතර බින්දශම් බිින්දුවයි බිඳුවයි පහයි දෙක බින්දශම් බින්දුව බින්දුව එකයි හර ගත්තාහම ද බින්දුුවය විඳදුවය පහහිද ගොඩක් කුඩාද බිදශය බින්දුවය බිඳුවය ක අතර ගොක් විශාද කියලා මෙහෙම පෙන් නෑ ඕට පුළුවන් මෙය භාගයක් කරන්න භාගයක් කරහම පනස් දෙක බෙදීම දාහ මෙය භාගයක් කරහම දාහතර බෙදීම දශමස්ථාන නිසා දදාහ පනස් දෙක දාහතර බෙදීම දහ දාහ කියන්නේ මෙතන් ද බැදල තියන දදාහකට මෙතන්දදි බදලදීන දදා දාහකට අපි එතමු යම් දෙයක් දාහකට බැදහ වෙන ප්‍රමාණෙත් දාහදාහට බදවා වෙන ප්‍රමාණය බැදුවම් මෙතිෙන ගාන වැඩිබෙනකොට ප්‍රමාණි කුඩා වෙන ස වඩා විශාල භාගය පනස් දෙක බදීම වඩා විශාල භාගය පනස් දෙක වෙදීම දාහා ස මෙතරින් තෝරන්න පුළුවන්ේදයට ඉදශම බිින්දුවයි පහයි දෙකේ පූර්ණ සංඛ්‍යයා පරක්්‍යාගන්නවා. පූර්ණ සංඛ්‍යයා බින්දුව ඒ දෙකෙන් විශාලයක්කෙනනා තෝරන්න බෑ. ඒගට පළමුද සමස්ථානය පරක්්‍යයාගන්නු. පළමුද සමස්ථානය බිින්දුව පළමුද සමස්ථානය බින්දුව ඒ සමානය තින්ත ඕරන්නත් බෑ. ඒක දෙවද සමස්ථාන රක්්‍යාගන්න. දෙවද සමස්ථානය පහ දෙවන සස්ථානි බින්දුව. ඉසා දෙවද සස්ථානය පහ. ස්ථාන ිඳදුුවඩ වැඩින එනම් වඩා විශාල සංක්‍යාව පහ වඩා විශාල සංක්‍යාවදයට සමස්තය දකින්නේ බින්දර්ශම බිඳුවයි පහයි දෙක බින්දර්ශම බිඳුවයි බිඳුව එකයි හතර වඩා විශාල සංක්‍යාවනය කුඩා සංක්‍යාව තර මේ පේලි අත්‍යවශ්‍යව නැහැ මේ පෙලි අත්‍යවශව නහ ගොඩ මතිරින් කියන්න පුළුවන් වඩා වඩා විශාල සංකයාව පහයිදශම දෙක ගුණකිරීම දහයිරින දෙවැනි බලය පහයිදශම දෙක ගුණකිරීම දහහිරන දෙවැනි බලය. අපම රොමිලක්කාං හතරට රොමිලක්කං හතර තුනයිදශම එකයි දෙක ගුණකිරීම දහරින දෙවැනි බලය අටයි දශම දෙකයි ඒ ගොන්න කිරීම දහැරෙන පළවෙනි බලය තුුණාදශමක්කයි දෙක ගුණ කිරීම දහරන දෙවැනි බලය අටයිදශම දෙකයි ගුණ කිරීම දහැරෙන පලවෙනි බලය ද මේ සංක්‍ය දෙකෙන් වඩා විශාල සංකයාව තෝරගන්න ඕන මඩන් ගන්න කර දයි ගුණකිරීම දහරන දෙවනි බලය තුනදශම එකයි දෙක ගොුණකිරීම සයෙන් එක තුනශම එකයි දෙක බෙදීම සීය සියර බිඳ දෙක්ති නිසා උත්තරේ බිඳද දශම බින්දුවයි තුනයි එකයි දෙක අට්ටයි දශම දෙකයි ඒ එක ගොන්න කිරීම දහයෙන් එක දහැරෙන පලවෙනි වලේන දහයෙන් එක ලොටය අේශම දෙකයි එකෙන් ගොන කරහම අට ඇදශම දෙකයි එක බෙදීම දහය දහයන් බෙදුව එක බිින්ුව ඇස්සර හටෙන්නේ බිදුව ඇදශම අටයි දෙකයි එක බින්දශම අටයි දෙකයි එක දැගොල පරික්ෂා ගන්නවා. පරික්ෂා ගන සසදල බලනො. පූර්ණ සංකවය පූර්ණ සංකයවඇ සසදනවා. පූර්ණ සංකයාව බින්දුව පර්ණ සංකයා බිින්දුව. ඒෙ දෙක සමානය ලොක පොඩි තෝරන්න ෑනි සමාලනුවම පළමු දශමස්ථානය බින්දුව පමුද සස්ථානය අට බින්දවා යටයි පරිෂය කරහම බිඳුවට වඩා අට විශාලයි ඒ නිසා වඩා විශාල ස පළමුද සවස්ථානිම තෝර ගන්න පුළුවන් බින්දශම අටයි දෙකයි එක ඉ මේ සංක්‍යයා දෙකෙන් විශාල සංක්‍යාව අටයිදශම දෙකයි එක ගුණ කිරීම ඇහරෙන පලවෙනි බලය වඩා විශාල සංක්‍යාව වඩා විශාල සංක්‍යාව අයිදශම දෙකයි ඒක ගන්න කිරීම දහරින පළවැනි බලය අටෑශම දෙකයක් ගුණ කිරීම දහරන පළවැනි බලය. රොි ක් ම් පහත් අද ක දශම නමඒ එකක ගුණකිරීම දහැරන හතර වන බලය නමයදශම එකයි අට ගුණකිරීම දහැරන පස්වන බලය. ඔය සංකයා දෙකෙන් වඩා විශාල සංකයාව තෝරන්නඕන. නමය එක ගුණ කිරීම එක බෙදීම දහදාහ දෙකයිශව නමය එක එකෙන් ගුණ කරහම එකදශම නමය එක බෙදීම දහදාහ දදාට බිඳු හතරත් නිසා උත්තරණ බින්දශම බිඳුවයි 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 කො බිඳු හතරයි දෙකයි නමය එක බින්දශම බිඳුවයි ිඳුවයි බිඳුවයි දෙකයි නමය එක නමය දේශම එකයි අට ගන්න කිරීම නමයදශම එකයියටට ගන්න කිරීම එක බෙදීම ස අදදාහ එකයි බිදුු පහ නමේශකයි අයට ගුණ කිරීම එකයි බින්දු එක බෙදීම එකයි බිඳ පහ නමේෂ මේකයි අයට එකෙන් ගොුණ කරහම නමයදශම එකයි අයට බෙදීම එකයි බිදු පහයි නමේෂමකයියට සියදදාහන් බැදුව පහතර බිඳු පහක්ගනෝ. බින්දර්ශම බිඳුවයි බින්ඳුවයි බිඳුවයි බිඳුව එකයි එකකයි තුන හතරයි පහයි නමයයි එකයි අට නම එකයි අට දැව්ගොලු සස්ධල් නඕවන විශාල සංක්‍යයා කුඩා සංක්‍යාව. ඉස්සල වලනි පූර්ණ සංක්‍යාව පූර්ණ සංකයා බිඳුවයි පර්ණ සංකයා බිඳුව දෙක සම්මානය තෝරන්න බෑ ලමුද මස්ාන ිින්දුව පලබ මස්ථාන බින්දුුව ින් රත් බ. දෙවද ಶමස්ාන බින්ද දෙව ශමස්ථාන බින්දුු ඇතිින් තොරන්නත් බෑ තුද ශස්ාන බින්ද තු මස්ථාන බින්දුුව ඇතිින් තරත් බ. හතරවෙනි දශමස්ථානය දෙක හ ශස්ාන බිඳුව දැන් තරන්න පුළුව. අද මස්ථාන දෙක නිසා බින්දෂ බින්දුව බිින්දුව බිඳුව දෙකයි නමයකතමයි විශ්ාල ංඛියාව. එනිසා දෙක දශමනාානය එකයි හතර. වඩා විශාල සංක්‍යාව දෙකශ නමේ එකයි හතර ගුණ කිරීම දහයි රින හතර වෙනි වලය. සොකල මතක තියාගන්න ඕන දර්ශක දෙකනුව ්‍රරිණ සංක්‍යල විශාල සංක්‍යා තුරන්න පුොුවන්. රිනහතර රින පහට වඩා විශාලයි. රින හතර රින පහරඩා විශාලයි. රින හතරවෙනි බලයෙන් තමයි විශාල දර්ශකය තු විශාල සංක්‍යයාව තරන්නේ හත්තර කින දර්ශකය ඇති සංක්‍යාවෙන් තමයි විශාල සංක්‍යාව තෝරන්නේ එතට ඔගොල්වන්ට මේක වාසිය තියන්නේ මෙෙම ගානත් දෙනවා ලියන් එපා දෙකදශම තුන්න ගුණ කිරීම දහිරෙන පස්වැනි වලය දෙකේශ මේක ගුණ කිරීම දහරන පලවෙනි වලය දෙකදශම හතර ගුණකිරීම දහහිරෙන දහවිනිි වලය මම සංකයා තුනත් දීල්ල තියනවා සංකයා තුන බල්ල විශාලම සංක්‍යාව කියන්න කියනවා. විශාලම සංක්‍යාව පෙන්නන්නේ විශාලම දර්ශකය දර්ශක තුනෙන් විශාලම දර්ශකය රිණ පාද රින එකද රිනදායද විශාලම දර්ශකය රින එක සම්මේ සංක්‍යයා තුනෙන් විශාලම සංක්‍යාව පෙන්නන්නේ දෙක්කඇදශම එක ගුණ කිරීම දහහිරන පලවෙනිි බලෙන්. එවිතවයක්න වේ ධන දර්ශකෙන් ගරත් එහෙමයි දෙකේශම හත්ත ගුණ කිරීම තහයි පස්සෙනි බලය දෙකශවත්ත වන ගුණකිරීම දහයි දෙවැනි බලය දෙකේශ මේ ගුණකිරීම දහයි හතරවන බලය. ඔොගොල හනෝ මේෙන් ලැබෙන උත්තර අනුව විශාලම සංකයා මොකක්ද විශාලම සංකයා පෙනන විශාලම දර්ශකයෙන්. ධන පහ දන දෙක දනහතර මේවාට අනුව විශාලම දර්ශකය ධන පහ එසා දෙක්ඇද ම හතර ගුණ රීම දාහය පස්සෙනි බලිය තමයි විශාලම සංඛ්‍යාව. රිිනපහ රිින එක රිනදාහය. මේ සංක්‍යයා තුනේ රිණදාහයනවේ විශාල සංක්‍යාව. සංක්‍යාවක් රිනවෙන්න රින වෙන්න වටනකමාඩු වෙනෝ.සා විශාලම සංක්‍යාව රිින එක. විශාලම දර්ශකය තින සංක්‍යයා තමයි විශාලම සංක්‍යයා වෙන්නේ. විශාලම දර්ශකය තින ස්‍රිනපල්ලවෙනි බලය. දකේශ ර ගුණ කිරීම දහයි රන්න පලවෙනි බලිය තමයි විශාලම සංඛ්‍යයාවෙෙන මොගොල්ලොන්ට අවශ්‍යයි සරහට අනාගතයේ අභියෝගතා පරීක්ෂණ තියන රස්සාාවක් කන කාල කඩ ඉමභාගතයන එවැනි අවස්ථාවලද මේ දෙවල් ප්‍රෝජනට නෝ තමන්න්න ප්‍රෝජනත් වෙනවා දැනගණඩවන අවශ්‍යයි තමඟ ජීවිත තිබියුතු ලක්ෂණ සාමාන්‍යෙන් ළමෙක් එයව දැනගෙනින් නොන ර දෙ අපි මේ වන විට කතා කරලිවැර කරා සංඛ්‍යාවක් විද්‍යාත්ම කංකනනිල්ලියන්න කොහමද ාත්මකනල බුංකයාවක් සාමාන්‍යයංකනයල්ල යන්න කොහොමද ඒතරන්නේ විද්‍යාත්මන කාංකනයල්ලිය බු සංකයා සසධන්නේ කොමද කියලාමති යට යමු මාතෘකාව මේ මිතුරි කොටස වැටීම මාතෘකාවලියන්න වැටීම වැටීම කියන පාඩම සම්න්ධ වෙච්ච ූි තේමා තු වනක් තියෙන එකක් නමය දරුවන නිමානය එක වචනය නිමානය අද කතාගනු වැටවීම මිට කලින් හයපතිත් වැටීම කතා කරා ලබ රෞද්්‍ය කතා කරනෝ සන්නේීකර්ශණය සන්නේීකර්ශණය නිමානය වැටවීම සන්නේීකර්ශණය මේ වචචන තුනම එක ලගින්ජන වචන තුන නිමාණය කෙන ෞුදය කතා කරා නිමානය ගැව්දන හය පන්තේද නිමානය කියලා කියන්නේ යම් කිසි ගණනය කිරීමක් නොකර නිරීක්ෂණය කලා ප්‍රමාණ කොච්චදකල බලනක උදාහර කෙසල් කැන ගෙඩිගාල නිමාණි කරන්න ඕන. කෙසල්ගැන පරික්්ෂා කරා පරිෂා කල වැලුව ඇවරි දාහයත් ව නො එක ඇවරියක් කලා ටික් කලා බලගෙ යාමදැක ගෙඩි හලක් තර තියනවා. ඒනම් ඇවරි දහයට කැනේ ගෙඩිකීයද ගෙඩියකසේ පණහයි. අන ගණනය කරන්න නැතුව හිතල කියනට කිය නවා? නිමාය කියලා ගරණය කරන්න හිතලකරද නිමාණයක් කරන්න නම් අදදකින් තියෙන්ෙන ඕන. අදදකන් නැති මෝඩයකුට නිමානයක් කර නමාරයේ වැරදි නිමාණයන්. නිමාණය කිරීම රව ශදධ්‍යකීම තාම ප්‍රෝජනවත් නවධාරණයක් කිට කියක් හදන්න වශ්‍ය සිමින්ති ගොට්ටගාන නිමානය කිරීම. වැඩිකොඩ දිහා බල වැඩි ගොඩිය තියන තාාච්චි ගණන නිමාණය කිරීම. වැ වැඩිගොඩේ ගොතත් චාච යෙනවාද. පස් ගොඩ අදිහා බලල ඒ පස් ගොඩේ පස්්ටිපර් කියත් තියෙනවාද එතර පස්්ටිපර්ගාන මනින්න බෑනිි වෙලාහනි ලොකු පස් කන්දක් නාය කිිල්ල තියනවා බුල්ට දෝසරෙක් සහ ලොියයක්ත්තින මනස්සේ ගොඩ කතායා කල හනු මේ පස්්ටිකයින් කරල දෙන්න ඔයට කියක් ඕනද ඩෝසර් ඩැයිවර්ට දෝසරයිති කරල දැන නොන තර පස් ගොඩේ කොච්චර පස්්ටිපර්ගානත් තියෙනවාදඒ පස්්ටිපර්ගාන පුරවන්න ින්්ඩ කොච්චර වෙලාවක්කයාආවිී පිල්ිබදව අදකීතියෙන් ඕන දරුමතියෙන්න්න ඕන තු නිමානණයක් කිිලිසද අශ්‍යයි අදකම් සසා දැනුුවවා සාහතමයි අළමයි පුංිකාල්ලිදල වැඩ කරලා අදකීතියන්නඕන ගෙද අම්මට උදව වෙලලා අද්දකීන්තියන්නඕන. තත්කට උදවවෙලා අදදකීමත් තියනවා. ගොඩක් ලමයි අම්මට තාතර උදවෙන නෑ පොල්ටි අක්කති ගාල දෙනෙ නෑ මමට පියාකන මවපියාකන වැඩු උදවෙන නෑ තාත්තවාහනය හෝදනම් උදවවෙෙනි නෑ. අම්ම හාල්ටික. ිේති කියල්ලා ලෝලුවක පොල්ගල්ලේසිනම් මටුද වෙන්නඕන තර මව හාල් කොච්චර ලිපේතියනොද හන්ඩු කියාත් තියෙනවදක ලය නිමානයක් කන්න අපේක තෙර ඉන්න කටියද මෙච්චරයි ආචිත්යන සීතයනෙන තම පුංච අමත්තියරෙන තමත් දෙන්නන්නේ තුදන වැඩපුරෙනනවා සහය සහල්තිය ප්‍රමාණි වැඩි කන්න ඒකට අවච්ච දැනුමයට ලැබිල තියෙන්නේ එයාට ලැවිච්ච අත්දකී අගනුව එයා යාගේ අම්මත් එක් නොබගේ ආචිත්තෙක් සී අත්තෙකයා වැඩ කල්ලා තියෙනවා වැඩකිරීමල් ලද දැනුවෙන් තමයි. ඇයට නිමානය කිරීමේ හැකිියව ලැබිෙන තියෙන්නේ. සවර්මානය වෙදී ලමයි ඉගන නොගත්තාහම දස් ටික දවසකරම් ඒ අයකරණනිි කුකරි ක්‍රලාශයන්න්න පටගන්න. ලොකුණහම ගොකර කක්ලාශ්‍යයනෝ. දේ අපි ඉගන ගත්තයර කක්ලාස් ගහිලනෙමේ අපි ඉගනගත්තේ අපේ අම්ම අපේ තාත්තා වැඩගන්න හැටි දැකලා. අම්මගේ වැඩවලට අපි උදවුනා ඉගනගන්න අත්තරේ ම කන්න වැඩට උදවන. පියා කන්න වැඩට උදවනා දවෙපතේ. තක තියාගන්න ඔබේ ජීවිතේ සාර්ථ කරගන්න ඔබට අධ්‍යකින් අවශ්‍යයි අධදකින් කියන එක සල්ලිදීලගන්න පුළුවන්දයක් නෙවේ අදදකින් ඔබට ලැවෙෙන්යෝ බාසාවි සත්තුටෙන් වැඩගන්නකොට මවට පියයාටආසාාවෙන් සල්තුරෙන් උදව් කරන්නකොට තමයිට අදකින් ලැවෙෙන්න්නේ. පොල්ටික් ගාන දුන්නාමඒ පොලිටික හිරමණේ ගාන දිශවත්ති යන අත්ති යනවා ආනති අත්තියනො පොලටිකුලුප් පන්න ඇතුව ලස්සනට පොලටික් ගෑම පොලටි මරිගන්න ලේසි ඒ අදකින් අවශ්‍යයි. එලොලුවක් කපන විදිී අඇත්තියනවා. හරි කොලටික් කපන විදි අත්තිේයනවා ද කොළමිටියකින් කොච්චර දෙෙකොට කණදන පුළුවන්ද. ඒටක් කැපු ඒ කොලටික ලිපේතුවාන් පොල් මෙච්චර දැන්වාම මැල්ලුක් ඇදුවවාම ඒ ැල්ලුේ ප්‍රමාණි කොච්චරද. පොල් මැල්ලුන්ටික ලස්සනට හදල කොලපාට එලිට ගන්නක හොමද. ඒ අම්ම පොල් මැල්ලුන්ටි පොල් දාලා මැල්ලුම හදුවම් පලා මැල්ලුම හැදවාම එක ලිපේතියන් නෑ දිකට ඇ අ ාලා ඉලි බාපුකමක්. භාජන මාරු කොන්නෝ ඒ කොල් කො මැල්නුටික කල්ලු යනවට. ලස්සන කොලපාට්න ඇති වෙනවට බෝචිටික ැදවාම අම්ම තම්බන්නේ සයට සීයක්ම ඇය බාගට තම්බල එලියටරගෙන තියෙන තියෙනවා. භාජනය තියන බෝංචි නිවෙනකොට ලස්සන කොළපාර්ටනෝ මේ දේවල් අපිගෙන ගත්තේ අපේ අම්ම වැඩගන දිහ බලලා. සඔබට ඔබේ ජීවිතය සාර්ථ කරගන්නන් මවගගේ සහ පියගගේ ඔබට ලැෙන අධ්‍යකින්න් අතින් මහත්. ඇති විශෂ්ටයි. එසා දුල පුතාල නිතරම අම්ල තාල උදව වෙන්න්න න මීදුර අතු ගාන දිිශාවත්තියන. ගේ අතු ාන විදිී අත්තියෙනවා. කොුණුටික අස්කරන්න විදිී අත්තියෙනවා? ස මේ දේවල් හැම දෙයක්ම දූල පුතාල මවට පියාට උදව් වෙලා ගෙද දිගන ගන්න ඕන. එහෙම පරිපූරඩ ජීවිතයක් ගතගන්න දල පුතාල ඔබේ ජීවිතය අනාගති සාර්ථක කරගන්න. අනාගත යොගොල්ල නාම අසාවක්කරන්න කාලෙක ඔගොල්ලෝ අනිකා සමග සහයෝගෙන් වැඩ කරගන්න. ඒෙම න තරක් යන්න න තනිය මහත්ත්‍යේ විතරක් කු කියයන්න. නොන උජන වෙලාට මහත්‍යය උතව කරන්න පොලටි ාල න ආල් ස ගොල්ටියයක් කල්ල දෙ න ලෝන ුද්ද කරල දෙන. ඉදිස මහත්ත්‍යය යෙන නන්ගලාවග නොන උදව කරන්නන මේ හැම දෙයක්ම ජීවිතයට පටක් එකතු කරගන්න වෙන්න දුගේ පුත්තේ අපේ ගෙදරදි. එනිසා දූල පුතාල නිතරම තමන්ගේ අම්මට තාත්තට උතව වෙන්න හිතරගන්න ඕන. එහෙම අම්මට තාත්තට උදව්වෙල දූල පුතාල තමයි අනාගතේ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නේ. සාර්ථකම්ම කෙනෙක් වෙන්නේ සාර්ථක තාර්ත්ත කෙනෙක් වෙන්නේ. දුගේ පුතේ උතාල දැනගන්න ඕගුල්ලො මොන තරම් දක්‍ෂයෙකුුණත් අඩක් නෑ ඔබේ ගෙදරට ඔබ දක්ෂයක් නැවේනම්. මිස ඔබේ ජීවිතයේ මොන්න තරම් දක්ෂේද්ද කියලා තීරණය කරන්නේ අනාගතේ ඔබේ ද ඔබේ පුතා ඔබේ බිරිද බෙසාමියන්. ඔබේ සාමයාට. හොඳ බරිදක් වෙන්න ලුවන්ගෙන්න්න ඕන ඒකම ඔබේ බිරිදට ඔඹට හොඳ සාමයෙක් වෙන්න පුළුවන්ගෙන්න්න ඕන සඔබේ දවාට හොඳ තාර්ථ කෙනෙක් වෙන්න පුළුවන්ගන්න පුතාට හොඳ අම්ම කෙනෙ තාර්ථ කෙනෙක් වෙන්න පුළුවන්ගන්න ඕොන නිසා අනාගතයේ ඔබ කාට ලොක්කෙක් වුණනත් තරි වැඩක් නෑ ඔබේ දට පුතාට බිරිදට සායි පුරෂයාට ඔබ ලොක්කෙක් නෙවේනම් වැදගත් කෙනෙක් නෙේනම් ස ඔබේ ජීවිතයේ තියෙන්නේ ්‍රැකියාව කරන තන වගේම එක ඔබේ නිවසේ ඉනිවසට අවශ්‍ය පෞරුෂය භූමිකාව ලැබෙන්නේ ඔබ ලැබෙන අධ්‍යකින් අනුව. එනිසා මේේදේ ඉතරගෙන පාඩම්වක්ට වගේම ඉගෙනගන්න වැඩ. වගේම ගෙදර දොඩේ වැඩත් ලස්සනට කරලා ජීතය සාර්ථකර ගන්න හිතල ගන්න නොදේ මේ පාඩමත් එක්ක ඒකත් අවශ්‍යයි. දැම් මේ කතා කර නිමානය ගැන ඉඩවස්සේ දරුවනේ වැටයිීම. වැටීම කියනක හරිම ලස්සන කතාවක් මේ බලන්න සන්නේ කර්ෂය පිගනලි දහයේදී. ද රගොල්ල ලන්නකෝ ඔයාලට තිනු පාංගෙඩියක මි පාන් ගෙඩි එකක් රපියල් හතලි ස්නමයයි පගෙඩික රපයා හතලිස් නමයයි ඔකුල්ඟන පාන් ගෙඩි ප ගෙඩි දෙකක මිලකී යද පංගෙ දේක මිලක කියන පොඩක් වෙල වෙලානොටමන් ඕන හතලෙ නමයෝ දෙකක් අනුවටයකට තක්ගල කටින් පණින්නෑ මං කියනු පං ගෙඩී එකක් ියල් පණහයි පංගඩිය රපියල් පණයි මනක පංගි දෙක්ේ පංග ර ස පණ ස ඔොල කට වචනය පණිනෝ පංගිලි දෙක් සය කියලා කටිං වච්චය පණිනෝ සහතුලිස් නමය කියන එක භාවිතය අප හසුයි භාවි්‍යය අප හසුයි පංගිඩිය කතුලස් නමය පාම්භාගයක්ේ පෙලා යන විසි අතරශත පණහයි පංගිඩිය පණහයි පාභාගයක්ේ වි යි කට පණිනෝ පලි නොලම උත්තර තරම අපේ පරිසරයතින සංක භාවිත කන සංකයා සරලව ගත්තෝතිින් ලස්සන සංකයා තියනවා මම ලස්සනෑ කියලා කියන්නේ අපට ෆන්ලි සංකයා ෆෙන්්ලි කියන්නේ භාවිතය පහසුයි ගැන්නේ අපි ොකට කියනවා අහිතනේ යස ෆෙන්න්ලි කියලා යුසෆන්ලි ක කියලෙන භාවිතවය පහසුයි ලෝකේ බොහෝදේවල් නිර්මාණය වෙලාදතිඉන්නේ යුස ෆෙන්න්්ලි එමනේසාන් නේ යුල්ලි යුස පෙන්ල්ලි න්න්නේ භාවිත්‍රය පහසුයි. භාවිතය පහසුවෙන්න තමයි අපි දෙව ිගන ගන්නේ. මේ වැටයවා තන්නේඒ වගේ අවස්ථාව. එතුර අපි හැමදිස්සෙම වටයගන්න සංක්‍යයා ගත්තාම භාවිතය පහසු යෝර්ධවය වැටයෙන්නේ. එතුර මේ සංඛ්‍යාතරතියන භාවිතයේ පහසු සංඛ්‍යයා තමයි අගට බින්දුුවෙනයවා යවධාරණයක් දහය විස් තිීහ හතලිය පහා මෙ භාවිතය පහසුයි සීය දෙසීය හයසීය අටසීය එකසිය පණහා දෙසය පණහා දෙසය හතලිය දෙසීතිහ. මෙ භාවිතය පහසුයි දහ දෙදාහ හාරදාහා භාවිතය පහසුයි. මෙ ලස්සනයි කට. වැලිකව්බයක් රුපියල් හරදාහන වැලිකුබකෙන් භාගයක් දෙදාහයි කිව්බෙන් කාලක් දාහයි. වැලිකවබයක් එද්දස් නමසීය පණහන වැලිකුබයක් එදස් නමසය පන භාගයක් වැඩ ගෙව අට මන් ඕන යක් වෙලා යනවා ස කටින් පනිින්නෑ උත්තරේ. හරි කටින් වචන පණනිින් නෑහෙම වැලිකවබයක් දෙදාහයි යි් එනම් කිව් භාගයක් ස්දාහයි කබ් කාලක් පන්සීයයි කටිින් වච්චනය පණි නෝ අන්නනි සාතමය දරුවනේ. වැැටීම කියල එක මේ ලොකෙට ඇවිල්ල තියෙන්නේ. වැටීම නිසාපි කරන්නේ වඩා ලස්සන ආසන්න ගාන හොයාගන්න. වඩා ලස්සන ආසන්න ගාන ගට බලන්න ඇ ඔගොල්ලන්ට ඕන හතලිස් පහ සරි හතලස් හ වඩා ආසන ලස්සන ගාන හොයා ගන්න ඕොන බලමකට කරන්න වැඩි. දෙක තුන හතර පා හය හත අට නමය දහය එකකොලාහා. රි කොහා ඇඳ ගත්තා හතලස් හත ප්‍රියයට ලස්සන දෙන්නෙක් මැද්දී කෝද මේ ලස්සන දෙන්න හතලියට යටගන්න අඩුට ඇතින් ලස්සන කෙන හතිය කෙනනටම හතලිය මතක්නවා හත ලසන කෙන හතලිය වැඩිපුර කෙන හතලන පණහා අල අතලිස් දෙක මතලිස්න දලි අල පහ අලසාය ලිසාත තලිසාට ලිස්නමය පාණහා. ට හතලිස් හත තියෙන්නේ වෙන මේ ස්ථානය. දැම්බලන්න හතලිස් සතේහිදල වැඩිය ලේසිය යන්න පුළුව මේ ලස්සන දෙන්නගෙන් කාගාවටද කියලා. හතලිස් සතේහිදල මෙතෙන්ට එන්න කොටු හතක් පස්සටෙන්න්නඕන හතලියගාවට එන්න. හතලිස් සතේහින්දල පණහටයන්න කොටු තුනක් ඉස්තරාට යන්න ඕන. ඉසඔබට පැහැදිලි හතලිස් හත වඩා ආසන්න? හතල සත වඩා ආසන්න පණහට හතලි සත වඩා ආසන්න පණහා හතලිස් සතේ හතර සහ හතට ස්ථාන නම් දෙකක්වයනවා හතට කියන්නේ එකස්ථානය හතරට කියන්නේ දසස්ථානය දසමහා යෝදයෝකල් දහදරකන්නේ දසස්ථානය දසස්ථානය එතකොට දසස්ථානයේ තින සංඛ්‍යාව හතර එය පහවුන. හතර පහවෙලා එකස්ථානය බිඳුවක් කලා තිනවා. වටයන ස්ථානය පරික්්ෂා කරලා වටයන ස්ථානයේ පරික්්ෂා කරලා එතනින් දකුණු පැත්ත තින සංඛ්‍යාව බලනො. වටයන ස්ථානයෙන් දකුණු පැත්ති තින සංක්‍යාව හත එයා? පහහෝ පහට වඩා වැඩිනම් හතරටයක් යුතු කන්න. එට පස්සේ හත බින්දුවගන්න දව්දාහරණයර බලමු හතලි සය හතලිස් සය හයිං කියන එක ස්ථානය හතර කියන්නේ දසස්ථානය මට ඕන දසස්ථාලන වට යන්න ගැන හතරගාවට බලමු හතලිස් සය තින කොහේද මෙන්නම මෙතන හතලිර දුර එක දෙක තුන හතර පහ හයයි හතලිට හයක් දුරයි පනහට එක දෙක තුන්න හ හතර ළඟසා වඩා ආසන්න අතලිස් සය පණහට වඩා ආසන්න හතලිසය පණට එනිසා හතලිස් හය ආසන්න දහයි ගුණකාර දහ ස්ථාට වැටේවා මුත්‍රය පණහයි ඒ මැතැමැටි කලිවෙෙන මේ විදියට ගනිගලකූලව වටයන නිස්ථාන පරික්ෂාගන්න. වටය නිස්ථාන දසස්ථානන එතනදින සංකව හතර. ඒ වසි වටය ස්ථානයෙන් දකුණු පැත්තිේ ලගමිකලක්කම් බලනවා. වටය නිස්ානයෙන් දකුණු ැතති ලගමිලක්කම හයනෙ එයා පහහෝ පහට වඩ වැඩි නම් මෙතට එකතුගන්න. හය පහට වැඩීන එනිසා හතරට එකක් එකතු කර. පහයි වටය නිස්ථානි බිින්දුවක් ගන්නවා තාගාන බාන පුතාල තුළ. අතලිස් පාමිණ මෙතන තියෙන්නේ ඉතනදර බලලො ලස්සන දෙන්නට දුර අතලිහට එකයි දෙකයි දනයි හතරයි පහක් දෙයනවා. පනහට එක දෙක තුුණ අතර පහත්වයන සමානයි. එවුුණ අට සම්මතයක් විදිහට හරි මැදගානාව මි පහවම වටයන ස්ථානය දකුණු පැත්තර තමයි ගෙනියන්නේ වැඩි පැත්තට ගන්දා හතලිහ කියලා නෙමේ ගන්නේ හතලිස් පහ අපි අරගන්න පණහහි කියලා හතලිස් පහ ගන්න පණහේ කියලා ද ඔය ගත්ත කාරණ අනුව අපිට පුළුවන් ඕනම සංක්‍යාවක් යම් ස්ථානයකට වටයන්න දැ තුන් සය හතලිස්ත් තුන් සය අනෝ දෙකගත්තොත් මෙ අස්ථානය නමෙන් පෙන්නල දසස්ථානය තුන්ින් පෙන්නන සියස්ථානය එක පෙන්න එකස්ථානය නමෙන් පෙන්න දසස්ථානය තුනින් පෙන්නන්නේ සියස්ථානය. දුල්ලපුතාට කියනො. තුන් සිය අනු දෙක සියස්ථානයට වටයන්න කියලා. සියස්ථාන වටයන්න. උගොල්ලො හිමිට හොයාගන්නු පකද මේ සියස්ථානය පෙන්න සංඛ්‍යාව කියලා. එකස්ථාලය දසස්ථානය සියස්ථානයක හිතැෙන් පෙෙන්න. එකස්ථානයද පුංචි ළමයි කියවල බලන් ඕෝන. එකස්ථානය දසස්ථානය සියස්ථානයයට. සියස්ථානය පෙන්නන්නේ තුනේ සියස්ථානය පෙන්නන්න තුනෙන් එතන තමා වෙනස් කරන්නේ එක තුන එක හතරගන්නවා එතකොට තු තුන කරන්නන මේ පැත්ති තින සංක්‍යාව පහට වඩ අඩුවෙන්ෝ තො එකතු කරන්න නැත්තේ මේ පැත්ති තින සංක්‍යාව නමයන සියස්ථානයට දකුණු පැත්ති ලගම තින සංක්‍යාව නමය යා පහට වඩ වැඩි තුනේ ලක්කම හතර කල්ලා මේ තුන්දරල බිදු කරන්න දෝක ගේ විද්දියට නැතුව බලන්නක මෙහෙ ආමන තුන්සේ අනෝගනන්නේ තුන්සේ අනුගණන්ගොල ලස්සනකත් මෙත තුන්දා තුන්සේ අනෝගන තුන්සේ අනෝගනම් වල පිළිවල ගත්ත හම මෙතින් පඩගනි හාරසයේ ආරසිය පඩන්ගන්න හරිදට හාරසිය ආරසීය ඉට වස්සේ සොරි තුන්සය අනු දෙක තියන්නේ තුසය අනු දෙක තියන්නේ තුන්සය අනු දෙට ආසන්නම තත්්‍ය බලන්නේ තන හාරසය ආරසය අනුව තුන්සි අනුව තුන්සි අසුව තුන්සිය හැත්තව තුන්සිය හැට තුන්සිය පණහා තුන්සිය හතලි है තුන්ය විස ආරසිය තුන්සි අනුව තුන්සි අසුව තුන්සි ඇත තුන්සිය හැට තුන්සිය පණ තුන්සිය අහතලිය තුන්සිය විස්ස දය තුන් සීය ම මේ සියස්ථන පරිෂා කළ ලිව දහය දහැර ලයාගෙන ගියා තුන්ස අනු දෙ තුන් අනු දෙක වන මේ හරිය තියන්නේ තුන් අන දෙ මේ හරිය තියන්නේ තුන් සය අනු දෙකේ ඉඳලා තුන් සීයට මෙච්චර දුරක් එන්න ඕන අනු දෙකක් මෙහෙට එෙන්න්න න තුන්සය අනු දෙකේ ඉදලා දකුණු පෙත්තර ගවතින් පම සල්පය අටයි යන්නඕන. ස තුන්ස අනු දෙක ගොඩාක් මාසන හාරසීයට. ගොඩාක් මාසන හාරසයට නිසා තුන්ස අනු දෙේ ස අස්ථානය තින තුනේලක්කම හතර කරන්න මේ දෙන්න බිදු කන්නු. උත්තරේ හාරසීයයි. තව පොඩ්ඩක් බලන්න කුළම. පනස් දෙක. තව සර අස්ථාවත් බලයාගට මොටගොල්ටර අඩු පැත්ත කියදට බැරවුණ එකතු නොකර අවස්ථාව පනස් දෙකන පට අඩු පැත්ති ති ලස්න සං්‍යාව පණහා පනස් එක පනස් දෙක පනස්තුන පනස්සතර පන පහ පනසාය පනසත පනස්ට පනස් නමය හැට්න මේදතම ලස්සන දෙන්න වැඩ කරන පහසුයි පංගඩිය පනය පාගි දෙකක් සීයයේ හරි සොසේස් බන්නේ අරපියල් හැටයි සොෙස් බන් දෙකක් එකක්සිටිස්සයි. වැඩ පහසුයි. පනස් දෙකනි මෙතන තියෙන්නේ පනස් දෙක දගොල්න් ඔඕන මේ ආසන්න දහයි ස්ථාට වටයන්න දහ ස්ථානයට දහයි ස්ථානය පෙන්නන පහෙන්. පනස් දෙක ඉදල පණහටකය දුර බලමු. පනස් දෙකේ දල පණහටතියම් දුර ට එකයි කොටු දෙකක් තමා දුරතියන්නේ. හැටට කොටු අටක් දුරයි. නිසා පනස් දෙක ලිසිම ලංවෙන්න පුළුවන් පණහට පනස් දෙක කියන්නේ ආසන්න වශයෙන් පන දෙ ආසන්න වශය සමානය කළ මෙම ලියන්නේ පනස් දෙක ආසන්න වශයෙන් සමාන පණහට. පනස් දෙක ආසන්න වයෙන් සමාන පනාරිත කොට වටය නිස්ථානය දහය දාහිලක්ම දහාය පෙන්නව ඉක්කම පහ වටිය නිස්ථානය පෙන්නවන පහෙන් දකුණු පැත්ත තියෙන ආසන්නම ගාන දෙක එයා පහට වඩා අඩුයි ඒවගේලාට පහට එකක් එකතු කරන්නේෑ පහ විද්‍යටම ලියලා එකස්ථානය බින්දුවක් කරන්න උත්තරේ පණහා අපිදු පනස්තු වන කියලා පනස්ුණ ආසන් අවෂයෙන් කියට සමාග බලාගන්නඕන නස්තුනේ දරපතේ පණහට ඉන්න කොටු තුනයින. පනස්තුන ඉදන හැටට එක දෙක දනහතර පාහය හතත්ව නොනේ ගොඩ දුරයි.සා පනස්තුන වඩාසන්න පාණහට ඒකන දල් වැට වූ පහහිලක්කම. එ වටය නිස්ථානී ලක්කම පහ කියන්නේ වටය ස්ථානී ලක්කම වෙනස් වෙන නෑ වටය නිස්ානයෙන් දකුණු පැති ලක්කම බිඳදු කන්නවා. දරබි පන සතකත්තවති හිට වෙනස්. පනසත රාසන වශයෙන් සමාන කියරදවලනො. පනස්සතය වටය නිස්ථාන ඉලක්කම පහ. පනස්සතය දල පණහට කොටු හතක් තියෙන.මනස් අතයදර හැට කොටු තුනයි තියන්නේෙ පනස්සත වඩාසන්න හැටටසා පහවෙනුවට හයලියන්නේ බින්දුව පහවෙනුවට හය ලිවේ ස බිදු පහට එකක් එකතුගන්න. වටයන ස්ථානයෙන් දකුණු පැත්තේ ලගමි ලක්කම. පහෝ පහට වඩ වැඩනම් වටයන ස්ථාන එකතුගන්න. වටයන ස්ථානයෙන් දකුණු පැත්තේ ලගමි ලක්කම පාහෝ පහට වඩා අඩුනම් එකක්කතු කරන්න නෑ. එහෙම පහලියලා ඉතුර ස්ථාන බිදු කන්න. අපොක වැටීමේ නීතියක් ඉදිල කොඩු කළ ලයාගමු යන්න වැටීමේ නීතිය. න්න වැටීමේ නීතිය සංක්‍යාව සංක්‍යාව යම් ස්ථානයකට වැටීමේදී සංක්‍යාවක් යම් ස්ථානයකට වැටීමේදී වටයන වටයන ස්ථානයට දකුණු පස ලගම ඉලක්කම දකුණු පස ලගම ඉලක්කම පහ හෝ, පහට වඩා ලගමයි ලක්කම ප හෝ පහට වඩා වැඩි නම් වටයන වටයන ස්ථානයට එකක් එකතු කර වටයන ස්ථානයට එකක් එකතු කර වටයන ස්ථානයෙන් දකුණු පස ඇති දකුණු පස ඇති සියලුම දකුණු පස ඇති සියලුම ඉලක්කම් වලට බිදුු යදිය යුතුය. සියලුම ඉලක්කම් වලට බින්දුු යදිය යුතුය. අයිලියන්න වටයන. දකුණු පස වටයන ස්ථානෙන් දකුණු පස ඇති ලගම ඉලක්කම දකුණු පස ඇති ලගම ඉලක්කම ට වඩා අඩුනම් ලක්නු පස ඇති ලගම ඉලක්කම හතරට වඩා අඩුනම් වටයන ස්ථානයට එකක් එකතු නොකරන අතර වටය ස්ථානයට එකක් එකතු නොකරන අතර වටය ස්ථානයෙන් වටයන ස්ථානයෙන් දකුණු පසඇති ඉලක්කම් ඉලක්කම් සියල්ල බිදු ලෙස ලියනු ලැබේ බිදු ලෙස ලියනු ලැබේ. වටය ස්ථානය දකුණු පස ඇති ඉලක්කා සයල්ල බින්දු ලෙස ලියනු ලැබේ.සල සංකයවලට ස්ථානාගයන්ටික මදක් කරග මොන තේව ප්‍රශ්න ලවයින්ද මැගලියනු තුනයි හතරය පහයි දෙකයි කහොටුවකැකි ලක්කමගය ලියන් තුුණා හතර පහ දෙක එක හය නමය තුුණ හතර පහ දෙක හය නමය දැම ඉලක්කා වුණු දැක්කෙන ස්ථාන ඕල නන්ලියමු නමයින් දැක්කන ස්ථානය නම නම දැක්න ස්ථානයේ නම එකස්ථානය නමෙන් දැක්කන ස්ථානයේ නම එකස්ථානය කොටුව කතාරන්න අයෙන් දැක්වෙන ස්ථානය නම දකළ පැත්ත කැලවට දෙවනිි ලක්කම දස ස්ථානය දසස්ථානය දසම යෝදය මතක තියාගන්නකු යොද දස දෙර දසස්ථානය දකුණුකස කැලවරින් තුග ලක්කම එකෙන් දැක්කෙන ස්ථානයේ නම එකෙන් දැක්කන ස්ථානයේ නම ස්‍යස්ථානය දෙක්න ස්ථානම සයස්ථානය දෙකින් දැක්වෙන ස්ථානයේ නම දහස්ථානය දහසම් පැදි පියල් මතදයාන්න දහස්ථානය ද දහස්ථානය දෙකින් දැක්න ස්ථානය නම දහස්ථානය පහෙන්දැක්කන ස්ථානයේ නම පහෙන්දැක්කන ස්ථානයේ නම දසද හස්ථානය අපල එක කියනලන්නේ අතර දැක්වෙන ස්ථානයේ නම සියක් දහස්ථානයේ අතරින් දැක්වෙන ස්ථානය නමියක් දහස්ථානය තුන දැක්වෙන තුනෙන් දැක්වෙන ස්ථානයේ නම මිලියන ස්ථානයේ ලියන ස්ථානය තවයක් අවන දස මිලියන ස්ථානය තවයක්ව සිය මිලියන ස්ථානය තවත් එයක් අවති බිලියන ස්ථානය දව අකවති දසබිලියෙන් නිස්ථානය තවයක්කවති සියබිලිය නිස්ථානය. හ ඉවිදිර එක විස්ථාරනය වෙලා යන එකස්ථානය ගොලන් ඉලක්කම දැක් මෙ ැගල්ලෙන් කියයන්න පුළුවන්ගන්න ඕන. එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ථානය සියත් දහස්ථානය එකස්ථානය දසස්ථා දහස්ථානය එකස්ථානය දසස්ථානය සියස්ථානය දහස්ාය දසදහස්ථානය සියක් දහස්ථානය මිලියන ස්ථානය. ඉවිදර ගොලම කියන්න පුළුවන්න්නට ගාන හදන බෑගොල්ලන්ට එ විර කියාගෙන යන්න බැරිව නෝවතින් ඔකොට මේ ගාන ඉසනාට යන්න බෑ සෝගොල එක පැට්ටිස්් කරගන්න ඕන. සංක්‍යාව දැක්කාම වන් පපත්ත කොන නිෙමේ ස්ථාන කියන්න පටගන දකුණට ඇත්තකොන. එක එක බින්ඳුව වැඩි වෙනවා එක දහයය. සීය දාහ දහ දාහ එ බින්දු ගනේ වැඩි වෙනවා. එක දහය සය දාහ දදාහ සියක් දහ බිදුු පහයි සියක් දාය පසේ මිලියනය එකයි බින්දු හයයි සෙදදා බිින්දුුවක්නෝ දස මිලියනය. මෙම තමට කියෝ ගන්න පුළුවන්ගන්න ඕන මීලක්කම මෙෙන් දෙන්නේ සිංහල නම දෙන්නේ ගඩගල දෙන සිංහල නම එසා? නම්ටික ප ටස් නම හයි පන්ති කරේ අන්තිමට අන්තිවට හයිදි කරම නිසා සාමානයකදයක් මතක තිබට ගොඩක්කය ගොඩ මදග නැහැ. ආධරණයනේ අවරුදු ගානකි මේවා භාවිතා වෙලා නෑ. සාගොල්ලෝ මේ නටතික පැටටිස් කරන්න ලිය ගත්ත නම්ටික ප්‍රටිස් කරනගගේද තුම් පාරක් කියවනතට පුළුවන්ගෙනවා යි් නි ප්‍රශ්නංක මේ ජාතිය එක ප්‍රශ්නංක එක පහත්ත පහ එක්ෙක් සකයා පහත එක්ෙක් සංකයාති ස්ථානයට වටයන්න දීති ස්ථානට වටයන්න රොමිලක්කං එක අටති අට වරාතලන්න දසස්ථානයට දසස්ථානයටදැබ දසස්ථා කස්ථානය දසස්ථානයස්ථ දසස්ථානයතු ස්ථානය තුන ති දකුණු පඇත්ති ලගමිලක්කමට පහට වඩා වැඩිනිසල් තුනට එකතුවෙනවා දරය හත ලිහයි එකස්ථානය බිඳුව කරනවා රමිලක්කන් දෙක දෙසිය පනස් නමය ඕොද ලියන දසස්ථානයට දෙය පස් නමය දසස්ථානයට එක... දහය සීය දසස්ථානය පෙන්වනේ පහෙන් ත මේ අමත කරව විසි පහ එකස්ථානය පෙන් රසස්ථානය පෙන්න්නන පහය බැලුවන් විසි පහ වගේ පේනි විසිපා වගේ දකුණු බැති ලගමි ලක්කව නමේයසා විසි පහට එකතුලා විසි හය විසි පහටයක් දමා විසිහයයි මෙයා බිඳුවක් වනවා විසි හයයි එක ස්ථානය බින්ඳු යොත්තර දෙසිය හැට උත්තරය දෙසය හැට ්‍රමිලක්කන් වවුණ හස්ස අනු අට දසස්ථානයට හස්ස අනුවට දසස්ථානයට දසස්ථාන හොයාගන්න එකස්ථානය දසස්ථානය දස්ථානය යන නමය දැන් ඉතිින් දකුණු පැත වහන් එම හැත්ත නමය ඇැත්ත නමය ක පැ හල අටේ ලක්ම ලගමතින ට පහට වැඩිනේ හැත්තනමට ක්කා මසුවයි හටවැෙනුවට බින්දුව රමි ලක්කං හතර තුන්දාස් නමසය හැත්ත දෙක තුන්දාස් නම සය හැත්ත දෙක වර හත යන සී ස්ථානයට සියස්ථානයට වටය අනොන සියස්ථානයට එකොළු ගණංගන්න එක දහම ගණන් කන මේ කොනෙන් බඩගන එක ස්ථාන එක දය සියස්ථානය එක දහය සීය බිින්දුව බදුු වැඩි කළ කියයෝ ගන්න ො ලෙසි එක බිඳුවකාම දහය බිඳුවක්කම සීය සීය පෙන්නනේ නමේ පැත වහනො එවන් තිස්නමය දවාපිලක්කම ලගඟ හැත්ත ජක හලද යහුවි කින් එක ලඟවිලක්කම පහට වැඩිනේ තිස්නමවැටක්කා මසුවයි සොරි තිස්්නමටයකාව සමාවන්න හත ලියයි. මෙදන බින්දුවයි. උත්තරය හාරසය උත්තරය සොරි හාරදාහයි උත්තරය ආරදාහයි. රමිලක්කම් පහ හ්දස් නමසය විසිත වුණ අද්දස් නමසය විසිතු වුණ සියස්ථානයට වටයනුන සියස්ථානයට සීස්ථානකට සීය සියස්ථානයට එක දහය ස සයපෙන නමෙන් අනි පැත වහ නමය පේනතියන් දකුණුගත්තහන හැත්ත නමේ ඉටවස්ය බලන වාපු ලගමිලක්කම වට නිස්ථාට ලඟ විලක්කම දෙක පහට වඩා අඩුව නිසා හැත්ත නමට ඇතු කරන්නේ ඇත නමේමයි ඉතුරු දෙන බින්දුු උත්තරය හදදස් නමසීය රමි ලක්කා හාය අසූනමද සටසය පණ සතර අසූනමද සටසය පන සතර වටයන්නනු දහසට දහස්ථානද ටයනන දහස්ථානයට දහස්ථානය හොයා ගන්න දහස් කෙන දහ එක්ක හෙම කියවන එ දහය බිඳු බිඳු වැඩියනො එකක දහය දාහ දහපෙන නමින් අනිපත්ත දකුණු ඇත්ත වහනෝ. එ ආසාාවෙන් කරන්න අසු නමේ ඇරිද වහලතින්නේ අටමහට වැඩීනේ බහයතර ඇදයාබල නෑ වාලතීන්නේ අට ගමතිනට අසුනමයටයක් එකතු වෙනවා අනුවයි මේ තුොන්ද නැබීඳ උත්තරේ අනුදාහයි උත්තර අ රෝමිලක්කං හත රෝමිලක්කං හත එක පහ නමය හය අතර දෙක අට එක පහ නමය හය අතර දෙක අට සියක් දහට සියක් දහසට වටයනුන සියයක් දහසට පාඩ වාසා ඕන තරකටයනොළ පුරතුය නවා සියක් දහසට එක දෙක තුන්න හොමනි ලක්කන්ති එක දෙක තුොන කළ ගරන කරන්නේ එක නමරු දෙ එක් දන ගත්තර කිර ගඩන් කර වඩන්ගන්නේ එම ගඩන් කරන්නේ. එ දහය බිඳු විදුු වැඩි වෙනවා. එ දහය සය දාහ ද සියත්ද එ දහය සය දහ දද සියද සියත් දහ පෙන්නනෙ පහෙන් ඒටිකතියන් අනිපැත්ත වහනෝ පහළවයි. වහපුතන ලගවිලක්කම නමය පහු පාටට වැන්නම් හ වට එකතු දසයයි මේ හර පහක්කිනෝ වස්තනම් බිඳු එක් මිලියන එකසය හැටදාහයි එක් මිලියන එකසේ හටදාහයි. ්‍රමිලක්කන් අට න අට ප නමය තුුණ දෙ අතරහාය හත නමය අට පහ නමය තුුණ දෙක අතර හාය හත ලියන්න රග තුළේ මිලියනයට මිලියනයට වටයන්නව මිලියනයට වටය ගන්නඕන එ බින්දු මිඳදුු වැඩි කල්ල කීවනවා එකක්ක දහය සීය දහා දහ සියක්දහ මිලියනය. එක දහය සීය දාහ දසදහස සියයක්දහස මිලියනය. මිලියනය පෙනන පහහි ලක්කම තුරවැත්ත වහනෝ. නමස අස්සූ පහයි. නමස අසූ පහයි නමස අසූ පහට වර වහු පැඇතති දක්ුණු පැති පලණලක්ම නමේනේ. එයා පහට වැඩිහිද යක්ක් තතින නමසය අසූ පහයි. නවසේ ඇසු හයැයි මෙති දකුණු පැත් ඉලක්කං දෙකයි හතරයි හයත්තරේ හයදෙන බිඳ පට එ අකුල්ට මටික තේරෙනවා අව පාරක් මෙටික නවත හදන්න නැවත හදන්න ගොඩට වටසැප්පොට දාන හොම්ම හොම්ම ටිකල්ල පික්සයින්ලා තෝමක දානො හෝම ටික්කල් පාඩම සම්පූර්ණ කරගන්න ද දවස්‍ය අපි කතා කරේ සංකයා ද්‍යාමකංකනයට ලියන හැටි විද්‍යාත්ම කංකය ලියපපු සංක්‍යයා සාමන්‍යයංක ලියන ැටි සහ ඉතාමතරව පූර්ණ සංඛ්‍යාවක් යම්දිය තිස්ථානකට වටේනයට විරණ තවතියන ද දශම සංඛ්‍යත් වටට කරගන්නඕන හරිසාම කතාගර පූර්ණ සංක්‍යාවත් ද ස්ථාට වටන දක්වා විතරයි ඇල්ලග සතේ වීඩියෝකේදී පිතතුරලික සාකච්ඡා කරමු. දලපුතාල අද දවසේ පැයදේකටාසන්න කාලයක් වැඩ කළා ඒකරපු වැඩ නැවත බලන්න නැවත කරන්න ඕන නෝට්කික ලියාගෙන ගනන් හදන්නෝන අ්‍යසදි නොගොලට කරන්න එසයිට දන්නම් නන්තුයපුතේ දල පුතාල හැමෝටම වාසනාවන්ත සුබ දවසක් වේවා.